ආයුබෝවන් සොනේදර්ම YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නම්. ඉතින් අද අපි කතා කරන්නේ බටහිර රටවල නිතරම වගේ අපිට අහන්න ලැබෙන පාසල් වල සිද්ධ වෙන වෙඩි තැබීම් කිහිපයක් ගැන. ඉතින් මේ විදිහට සිද්ධ වෙච්ච සිදුවීමක් තමයි 2018 මැයි 18 වෙනිදා ඇමරිකාවේ සැන්ටා ෆේ උසස් පාසලට කඩාවැදින එක පාසල් ශිෂ්‍යයෙක් පාසලේ කලාංශයේ පන්ති කාමරයකදී කරපු වෙඩි තැබීම. මේ වෙඩි තැබීමෙන් 10 දෙනෙක් මිය ගිහින් තියෙනවා. ඒ වගේම 13 දෙනෙකුට විතර තුවාල වෙලා තියෙනවා. මේ විදිහට මිය ගිය පුජ්‍යලන් අතරින් 8 දෙනෙක් ශිෂ්‍යයන්. ඒ වගේම අනිත් දෙන්න ගුරුවරු දෙන්නේ. ඩිමිට්‍රියෝස් කියන ශිෂ්‍යයා තමයි මේ විදිහට මේ ඝාතනය සිද්ධ කරන්නේ. ඔහුගේ පියාට තිබ්බ නීත්‍යානුකූල අවසරයක් ලබාගත්ත ගිනි අවි කිහිපයක් හොදාගන්නමින් මේ විදිහටම ඔහු වෙඩි තැබීම සිද්ධ කළා තියෙනවා. මේ වෙඩි තැබීම සිද්ධ කරන් ඔහු දීර්ඝ කාලයක් තිස්සේ සැරසුම් කළා තියෙනවා කියන්න සාක්ෂි ඔහුගේ පරිගණකයේ ජංගම දුරකථනයේ තිබිලා හම්බ වෙලා තියෙනවා. මොහු ඉතින් ඉඳලා තියන්නේ මේ වෙඩි තැබීම සිදු කරලා අවසානයේ මොහුත් සියදිවි හානි කරගන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ විදිහට තවත් වෙඩි තැබීමක් 2018 පෙබරවාරි 14 වෙනිදා ෆ්ලොරීඩා පාක්ලන්ඩ් පිහිටි මාචරී ස්ටෝමන් ඩග්ලස් උසස් පාසලේදී සිද්ධ වෙනවා. ඉතින් මේ වෙඩි තැබීම හින්දා පුද්ගලයන් 17 දෙනෙක් මැරිලා තවත් 17 දෙනෙකුට තුවාල සිද්ධ වෙනවා. මෙහෙම වෙඩි තබලා තියෙන්නේ ඒ පාසලෙන්ම කිසියම් වරදකට වරදකරුවෙක් විදිහට නෙරපලා තියෙන නිකලවුස් ක්‍රූස් කියන 19 වන වියේ පසු වන ශිෂ්‍යයෙක් විසින්. ඔහු මේ ඝාතනය කරන්න අර්ධ ස්වංක්‍රීය AR-15 වර්ගයේ රයිෆලයක් පාවිච්චි කළා තියෙනවා. ඒ වගේම මේ ඝාතනය සිද්ධ කරන්න ඕනි කරන මැගසින් විශාල සංඛ්‍යාවකුත් ඔහු පාසලට අරන් ඇවිල්ලා තියෙනවා. මේ ඝාතනය සිදු කරන අතරතුරදී මොහුට තුවාල සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට තුවාල ලැබලා ඉන්න ඝාතකයා මේ ඝාතනය සිදු කළ ස්වල්ප වේලාවකින් පස්සේ අත්අඩංගුවට ගන්න පොලිසියට පුළුවන් වෙනවා. මේ විදිහට තවත් වෙඩි තැබීමක් 2015 ඔක්තෝබර් මාසේ 1 වෙනිදා ඇමරිකාවේ රෝස්බර්ග් පිහිටලා තියෙන එක්තරා පාසලකදී සිද්ධ වෙනවා. ඒ පාසලට එක පාටම කඩාවැදින ශිෂ්‍යෙක් එක්තරා පන්ති කාමරයකට ඇතුළු වෙලා ඒ පන්ති කාමරේ ඉඳපු ගුරුවරයා වගේම ළමයින් 10 දෙනෙකුට වෙඩි තියලා මරලා දානවා. ඒ විතරක් නෙවෙයි තවත් 8 දෙනෙකුට බරපතල විදිහට තුවාල සිද්ධ කරනවා. මේ වෙඩි තැබීම ඉවරුණාට පස්සේ ඔහුගේ පිස්තෝලයෙන් ඔහුත් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තියෙනවා. මේ තරුණයා මේ අපරාධය කරන්න පිස්තෝලයක් අර්ධ ස්වංක්‍රීය රයිෆලයක් වගේම රිවෝල්වරයක් පාවිච්චි කරලා තියෙනවා. මේ විදිහේ තවත් දුක්බර සිදුවීමක් 2014 ඔක්තෝබර් මාසයේ 24 වෙනිදා වොෂින්ටන්හි උසස් පාසලකදී සිද්ධ වෙනවා. මේ පාසලට ඇතුළු වුණ 15 ශිෂ්‍යයෙක් පාසලේ ආපන ශාලාවේ ඉඳපු ශිෂ්‍යෝ 5 දෙනෙක්ට වෙඩි තියලා ඝාතනය කරනවා. ඒ විතරක් නෙවෙයි තවත් 3 දෙනෙකුට තුවාල සිද්ධ කරනවා. ඉතින් මේ ඝාතනය අවසානයේදී ඔහු තීරණය කරනවා ඔහුගේ හිසට වෙඩි තබාගෙන මිය යන්න. මේ ශිෂ්‍යයා මේ වෙඩි තැබීමට පාවිච්චි කරපු ගිනි අවිය ඔහුගේ පියාට අයිතුන එකක්. හැබැයි කොහොම වුණත් පියාටත් මේ ගිනි අවිය ළඟ තබා ගන්න අවසර නැහැ. ඒ හින්දා අවසානයේ පියාවත් අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේ විදිහේ තවත් වෙඩි තැබීමක් 2002 ජනවාරි 16 වෙනිදා වර්ජිනියාවේ නීති විද්‍යාලයකදී සිද්ධ වෙනවා. ඒ නීති විද්‍යාලයට ඇතුළත් වුණ ඒ නීති විද්‍යාලයේම ඉගෙනුම ලබන හැබැයි හරි විදිහට ඒ උසස් අධ්‍යාපනයේ සාර්ථකව නිම කරගන්නට බැරි වුණ ශිෂ්‍යෙක් නීතිපීඨයේ ප්‍රධානියට වගේම මහාචාර්යවරයෙක් ඇතුළුව තවත් 3 දෙනෙක්ව මේ විදිහට වෙඩි තියලා මරලා දානවා. වෙඩි තැබීම හින්දා තවත් 3 දෙනෙකුට තුවාල සිද්ධ වෙනවා. තමන්ට උපාධිය ලබා ගන්න බැරි වුණ හින්දා ඒ සිද්ධිය මුල් කරගෙන තමයි මේ විදිහට මහාචාර්යවරුන්ට වෙඩි තැබීම සිද්ධ කළා තියෙන්නේ. හැබැයි මේ සිද්ධියේදී ඔහු කිසිම විටකත් කිසිම ශිෂ්‍යයෙක් ඉලක්ක කරලා නැහැ. ශිෂ්‍යයන් තුවාල වෙලා තියෙන්නේ ඔහු අතින් සිදු වුණු වැරදි වෙඩි තැබීමක් හින්දා කියලා තමයි හෙළි වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් ලෝකයේ ගැන නොදන්න දේවල් දැනගන්න සොනදැනම YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තාමත් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් දැනුම subscribe කරලා සොනදැනම YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.